කොටි ත්‍රස්තවාදීන් 200කට අධික පිරිසක් යුද හමුදා 58 වැනි සේනාංකයේ ආරක්ෂක වළල්ලට පහර දීමට දැරූ උත්සාහයක් සාර්ථකව ව්‍යර්ථ කෙරේ. ඊයේ අලුයම මෙම් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන් උත්සාහ දරා ඇත. ප්‍රහාරයට පැමිණි කළු කොටි ත්‍රස්තවාදීන් 40 දෙනෙක්ගේ මලසිරු සෝදිසි මෙහෙයුම්වලදී සොයාගෙන තිබේ. තවත් මලසිරු 48ක් කොටි ත්‍රස්තවාදීන් විසින් පුදුමාතලන් වෙරළ තීරයේ මිහිදන් කර ඇති බව ඔවුන්ගේ පණිවිඩ හුමාරු වලින් හෙළි වී ඇත. ඒ දිනය තුළ කොටි ත්‍රස්තවාදීන් සතුව තිබූ ගිනි අවි 65ක් සහ අද සවස තවත් ගිනි අවි 36ක් සොයාගෙන තිබේ. මේ අනුව එම ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් සතුව තිබූ ගිනි අවි 101ක් යුද හමුදාව බහරයට ගෙන ඇතැයි වන්නේ යුද බිමේ සිටින සමන් කුමාර රාමවික්‍රම පවසයි. අලුයම චලී වෙරළ තීරයේ 58 වන සේනාංක ආරක්ෂක වළල්ලේ දර්ශනයි මේ. LTTE සමාජිකයන් 200කට ආසන්න කණ්ඩායමක් 55 සහ 58 සේනාංක ආරක්ෂක වළලු යාවන කලුපු තීරයේ මැදින් 58 වන සේනාංක ආරක්ෂක වළල්ල තුළට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කඩාවැදීමට උත්සාහ කළා. වෙරළ තීරයේ LTTE ඇතුළු ප්‍රදේශය මෙවැනි කුඩා කලපු ප්‍රදේශයකින් වට වූ දූපත් තීරු දෙකකින් යුක්තයි. එක් දූපත් තීරුවකට කඩා වැදුණු LTTE සමාජිකයන් පිරිස වහකොටු කර ගැනීමට 58 වන සේනාංකයේ දෙවන කමාන්ඩෝ බලකායේ සහ පාබල සේනාංකවල සොල්දාදුවෝ සමත් වුණා. කරවටක් දියේ ගමන් කරමින් දූපත් ප්‍රදේශය වටකළ බටපිරිස් ත්‍රස්තවාදීන් ලුහුබඳිමින් අලුයම තුනේ සිට උදැසන දක්වා සටන් කළා. ඉන්පසු සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී LTTE සමාජිකයන් 42 දෙනෙකුගේ මලසිරුරු අද සවස් වන විට සොයාගෙන තිබුණා. සෙසු පිරිස බරපතල තුවාල ලබා ආපසු පලා ගොස් ඇත්තේ අවි ආයුධ හා රැගෙන ආ උපකරණද අතහැරයි. මේ ප්‍රහාරයට පැමිණ ඇති LTTE සමාජිකයන් LTTE කළු කොටි ලෙස සලකන ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රහාරකයන්. ඒ බව ඔවුන්ගේ හඳුනා ගැනීමේ පළඳනාවල සංකේත මගින් තහවුරු වෙනවා. කමාන්ඩෝ බලසේනා ප්‍රධානි සහ 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ LTTE බලාපොරොත්තු අරමුණු සියල්ලම පිට දැමීමට හමුදාව සමත් වූ බවයි. වෙරළ තීරයේ ආරක්ෂක වෙත දිගට පලා ගිය LTTE සමාජිකයන්ගේ මලසිරු රැගෙන ආ බඩු භාණ්ඩ හා අවි ආයුධ විසිරී තිබෙනවා. සෝදිසි මෙහෙයුම්වලදී මේ වන විට සොයාගත් මලසිරු 42ට අමතරව තවත් මලසිරු රැසක් කලපුවේ පාවෙමින් තිබෙනු දැකගත හැකියි. ඉතා දැඩි ලෙස කැබිඩි වලට විනාශ වූ මලසිරු රැසක්ද තැනින් තැන වැටී තිබෙනවා. පුදුකුඩි ඉරුප්පු අවසන් බලකොටුව බිඳ දැමීම වැළක්වීමට LTTE සිය උපරිම ශක්තිය යෙදූ අවස්ථාව ලෙස මේ ප්‍රහාරය හැඳින්විය හැකියි. LTTE කළු කොටි සමාජිකයන් වැඩිම පිරිසක් යොදා එල්ල කළ ප්‍රහාරය වන්නේද මෙයයි. එමෙන්ම ප්‍රභාකරන්, බහානු, සුසේ, පොට්ටු අමාන් ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ LTTE නායකයන් අනදුන් ප්‍රහාරය ලෙසද මෙය සැලකෙනවා. සෝදිසි මෙහෙයුම්වලදී T56 ගිනි අවි පමණක් 65ක් අද සවස් වන විට සොයාගනු ලැබුවා. LMG මෝටාර් විඳින අත්බොම්බ ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක් මේ අතර වෙනවා. ඒ අවස්ථාවේදී අපිට ඇත්තට අපිට තේරුම්ගේ සතුරාගේ බලාපොරොත්තු වෙලා තිබුණේ සතුරාගේ විශාල සංඛ්‍යාවක් රිංගලා අපේ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගැනීම අරමුණෙන් තමයි සතුරා මේ පැත්තට ඇතුළුලා තිබ්බේ. ඇත්තටම LTTE සංවිධානයේ ලොකුම අරමුණක් කියලා තිබ්බා, ලොකුම එෆෙක්ට් එකක් දාලා තිබ්බා කියලා අපිට තේරුම් ගියා. මොකද ඔවුන්ගේ මේ අල්ලාගත්ත බඩු බාහිරාදීන් පැහැදිලි වෙනවා ඔවුන් මොන වගේ දෙයකටද සැලසුම් කළා තිබුණේ. ඒ කියන්නේ සුළු ක්‍රියාන්විතයක් නෙවෙයි, ඔවුන් ගොඩාක් ලොකු විශාල සැලසුමක් ඇතුව තමයි ඇවිල්ලා තිබ්බේ. ඒක හොඳටම පැහැදිලි වෙනවා ඔවුන් මේ වතුර ක්‍රොස් කරලා යන දින ගණනාවක් ඉඳලා ඔවුන්ගේ තියෙන නම් ලිස් පවා ලැමිනේට් කරලා ඒ වගේ දේවල් කරගෙන තමයි මේ පැත්තට ඇවිල්ලා තිබ්බේ. නමුත් අපි ඒක ඉෂ්ටකරන කොහොමඩවත් ඉඩ දුන්නේ නැහැ. බොහොම සුළු කාලයක් ඇතුළත ඔවුන්ගේ ඒ අදිෂ්ඨානය, ඔවුන්ගේ අවසන් ප්‍රයත්න වෙන්න පුළුවන්. ඒ ප්‍රයත්නය අපි සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා. ඒත් එක්කම තවත් දෙයක් කියන්න තියෙනවා. අපි මේ අවස්ථාවේදී කියන්න ඕන සතුරාගේ අත්පත් කරගත් ආයුධ සංඛ්‍යාව බැලුවොත් එහෙම අපි මේක සොයා ගැනීම දැන් වෙනදා අපි කරනකොට හුඟක් ඒවා අපිට සොයා ගැනීමක්. නමුත් මේවා අපි ඔවුන්ට ගහලම සතුරාට ප්‍රහාර එල්ල කරලම සතුරාගේ අවි ආයුධ, ඒ කියන්නේ සතුරාට ප්‍රහාර දෙල්ල කරලා ඔවුන් අතේ තියෙන තමයි අපි මේ අවස්ථාවේදී අත්පත් කරගත්තේ. මෙම කලප ප්‍රදේශයේ අවට LTTE විසිට ගෙන එන ලද අවි ආයුධ තවත් විශාල ප්‍රමාණයක් ඇති බවට යුද හමුදාව විශ්වාස කරනවා. එම අවි ආයුධ සොයමින් මෙවන විට සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම චලෙයි වෙරළ තීරයේ සිටා.